ගිය අයවැයෙන් යෝජනා කළ පරිදි මෙතෙක් කය කළ විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව අද සිට ඉහළ දමා ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව එක් දින සේවාවක් යටතේ රුපියල් 15000ක් ව පැවති ගාස්තුව රුපියල් 20000ක් දක්වාද සාමාන්‍ය සේවා යටතේ රුපියල් 3500ක් ව පැවති ගාස්තුව රුපියල් 5000ක් දක්වාද ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර වසරකට අඩු කාලයක් තුල නැති වූ ගමන් බලපත්‍රයක් වෙනුවෙන් අය කළ රුපියල් 11500ක් ව පැවති දඩ මුදල රුපියල් 20000 දක්වා ඉහළ යනු ඇති. එසේම නිකුත් කර වසරකට වැඩි කාලයක් තුල නැති වූ ගමන් බලපත්‍ර සඳහා පැවති දඩ මුදල රුපියල් 11500කි. ඒ රුපියල් 15000 දක්වා ඉහළ දමා තිබෙනවා. එමෙන්ම ඉල්ලුම් කරුගේ ඉල්ලීම මත විදේශ ගමන් බලපත්‍ර සංශෝධනයට ලබාගත් ගාස්තුව රුපියල් 1000ක්. එයද රුපියල් 1200 දක්වා ඉහළ ගොස් ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ. ගණන් වැඩි ඒක තමයි. ගණන් නම් වැඩි වෙලාලු. කියලා දිනනේ. තරහා ගන්නවා රිදි මොනා කරනවා. සැපටම දුන්නා. ගණන් වැඩි වෙලානේ. අපි සල්ලි ගෙනාවේ නැහැ ටිකයි ගෙනාවේ. දැන් මෙහෙන් කියනවා මේ 5000ක් වැඩි කියලා. පොන්දටම වැඩි කළානේ මාත්‍ය. මං හිතන්නේ પાස්පෝට් එකේ පිරිවැයට රුපියල් 200ක්වත් යන්නේ නැහැ. සනිකර අසාධාරණ වෙන්නේ කියලා නම් පැහැදිලිව. වැඩි වැඩි හැමදේම වැඩි. මිනිසුන්ගේ ජීවිත විතරයි බල බලලු ගන්නට. මේ අගයක් නැත්තේ අනිත් හැමදේම වැඩි. ගුල්ජාන්ට කන්නේ දියන්නේ නැහැ. හැමදේම මිලයි. හදා යන කාලේ අතර රුපියල් 5000කින් වැඩි වුණා. නන්නත් ආරෙන් මුන් ඉන්නකම් අපිට හරියන්නේ නැහැ. 225 මු නැති වුණොත් අපිට හරියනවා නෑ. 11500 ඒ වෙනකන් තිබුණේ අද ඉඳලා 20000ක් මිනිසුන්ගේ බොක්කටම තමයි මේ ගහන්නේ හැම පැත්තෙම ලංකාවේ ඉන්න හිතෙන්නේ නැති විදිහටම ගාස්තුත් වැඩි වෙනවා සේරම වැඩි කරනවා රමිලගේ අයවැය තමයි ඒ මේ රටට වැඩන්නේ මේ 225 එලවටන් නැති මෙලවටන් නැති ජනාධිපති කෙනෙක් ඉන්නේ